මගේ තාත්තා නැති වෙන්නේ අසනීප තත්ත්වයක නිසා. උපතේ ඉඳන් අපි දන්න සහ අපි මරණය දක්වා අපේ ජීවිතවලින් ආයින් වෙන්නේ නැති තමන් මට තියෙන තාත්තා පිළිබඳව තියෙන ඇරියස් එක. හොඳ ලොකු ගයක් අදලා වාහනයක් අරගෙන ඔය ලොකුම දන්නවනේ. මේ දෙන්න එක වගේ හරිද? මම හිතුවේ අයියයි මල්ලී කියලා. ඇත්තටම ෆිල්ම් එකේ වෙච්ච දේ සැබෑ ජීවිතේදී වුණොත් මොකද වෙන්නේ? ඉබේ අධ්‍යක්ෂකවරයා මා දන්නාතරමි. නෑ නෑ නෑ. පැරදුනා. නජිනි දික්කෝ විට නේද? දැන් මොකද්ද දැන් මට කියද? ඔම් නෑ නෑ නෑ. මූදෙන් අර පරිප්පුමද කොහෙද ගන්න යන්නේ? මොකද්ද මාව වෙන්න වෙන්නේ කියන්නේ? මොකද්ද මාව වෙන්න වෙන්නේ කියන්නේ? මං දන්නේ නෑ. මං දන්නේ නෑ. මහකට සම්බන්ධ කරලා මාත්මේ තප්පීරියලා ඉන්නේ. ඉසුරුද නජිනිද මම කියන්නේ? නෑ නෑ. මේ චිත්‍රපටේ කරේ ඉසුරු වීරසේ. ඉසුරු වීරසේ. ඉසුරු වීරසේ මොකද? නජිනි දික්කෝ විට කියන්නේ එතකොට. වැඩක් කරලා නමක් දාගත්තා නම් හොඳයි. වැඩක් නොකර නමක් දාගනොත් මට ඕනේ ඒකේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්න මොකක් හරි හොරකමක් වගේ සීන් එකක් දාලා තින්නේ. හසිනි සැමුවෙල් තරුණයන්ගේ සිහින කුමරිය. හරිද මං කිව්වා? එහෙම හිතනවද? ඒක මම දන්නේ නැහැ. මට පොලිස් නිලධාරියෙක් කියලා රටේ ඉන්න දූෂිත මැතිඅමතුරුන්ව දන ගහලා පයින් ගහන්න පුළුවන් නම් අතර මම මේ දේ කරනවා. ඉතින් මලේක 2 ලක්ෂිත දැන් ඉන්න ලංකාවේ සරාගිතම නිලි හොට්ම ඇක්ට්‍රස් 2 ලක්ෂිත. Sana Show the people's youtuber. Yo welcome to Sana Show. ඉතින් අද අපි ආවා වැල්ලවත්තේ සැවෝයි එකට. මොකද මේකේ තියෙන රුහිරේ ෆිල්ම් එක වෙනද වගේ. ඉතින් අපි එන කලාකරුවොත් එක්ක කතා කරන්න ලෑස්තිලාවේ. ඒ වගේම කියන්න කැමති විශේෂම දෙයක් කියන්න කැමති මේ රුහිරේ කියන ෆිල්ම් එක කොල්මන් ෆිල්ම් එකක් හොරර් මූවි එකක්. ඉතින් සාමාන්‍යයෙන් බය කෙනෙක්ට බලන්න කියලා මම නම් කියන්නේ. මොකද ඒ තරම් බය දැන් ඇහෙනවා ඇදිනේ පිටිපස්සේ සද්දේ. මයිලන්ද අපි එද්දි පොඩ්ඩක් පරක්කුණා නිසා දැන් ෆිල්ම් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් වෙනද වගේ මම ප්‍රශ්න අහනවා නළුලියන්ගෙන්. ඒගොල්ලෝ අපි බලමු මොනවාද මම අහන ප්‍රශ්න වලට දෙන උත්තර. ඒගොල්ලෝ මොකද ෆිල්ම් එක ගැන කියන්නේ කියලා. එහෙනම් අපි බලමු ලොන්ච් ඉවෙන්ට් එකේ මොකද වෙන්නේ කියලා. ෆොටෝ ගන්නවා මහේෂියක්ව හම්බෙන්න බෑ මේ වෙලාවේ. අපි පොඩ්ඩක් මේ අපොයින්ට්මන්ට් එක දාලා ඉන්නේ දැන්. ඔව් ඔව් මෙහාට අපොයින්ට්මන්ට් එක දාලා තියෙන මට වචන කියෙන්නේ නැහැ නේ ඔයාලකට ආවා. දැන් මේ මම ඔයාලට කොහොමද කතා කරන්න ඕනද? ලොකු ගියක් අදලා වාහනයක් අරගෙන ඔයා ලොකුම දන්නවනේ. නැතුව මොකද වෙන්නේ? ගෙදර ගැන කතා කරද්දී එහෙම මගේ ස්වාමි පුරුෂයාගේ දුක් මහන්සියෙන් සහ මගේ සහයෝගයෙන් අපි සෑහෙන කාලෙක ඉඳලා ස්වාමි පුරුෂයාගේ දුක් මහන්සියෙන් මගේ සහයෝගයෙන් සෙල්ලම් නැහැ. අනිවාර්යයෙන්. වඩත් අයිතිය තියෙනවා. 2 ලක්ෂිත දැන් ඉන්න ලංකාවේ සරාගිතම නිලිය හොට්ම ඇක්ට්‍රස් 2 ලක්ෂිත. ඒ වගේ ප්‍රශ්න මගෙන් අහන්නේ. ඒක උගල තීරම් පිරුණෙන් කරන්න පුළුවන්. මම හිතෙනවා එහෙම වෙන්නේ නැති කියලා. ඔයා එහෙම කියනවා නම් thank you කියලා මම ඒක බාර ගන්න. මේ පොඩ මේ දෙන්න එක වගේ. හරිද? මම හිතුවේ අයියයි මල්ලී කියලා. ඔයගොල්ලෝ මොකද නෑ කමක් තියනවද? ඇත්තටම මේ මම ෆීල්ඩ් එකට ආපු දවසේ ඉඳන් ওই ප්‍රශ්නේ මේ හැමෝම අහනවා. මම දැන් උනත් ඔයාලා ගියාම අහනවා මේ සහෝදරයෝද කියලා. ඉතින් මම ඒක රොෂාන්ටි දවසේ ඉඳන් කියලා තියෙනවා. මෙයාටත් බැලලා මාව විකුණලා තියෙනවා ඒ කාලේ. ඒකේ කතා තියෙනවා. ගොඩාක් ජනප්‍රිය පුද්ගලයෙක් එක්ක එකතු වෙලා මාව විකුණපු අවස්ථාවල් තියෙනවා. හසිනි සැමුවෙල් තරුණයන්ගේ සිහින කුමරිය. හරිද මං කිව්වා? එහෙම හිතනවද? ඒක මම දන්නේ. සමහර කාලවලට පේන්න නෑ. සමහර කාලවලට පීක් එකේ ඉන්නවා. දැන් මේ කාලේ කතා වෙන වැඩක් කරේ නෑ. නැත්නම් කතා වෙන වැඩක් උනේ නෑ. මොකද? වැඩ කරගෙන යනවා. ඒක කතා වෙනවද නැද්ද කියන එක ඉතින් මිනිස්සු තීරණය කරන දේ යන්නේ. ඒක I have no idea about. දැන් ගිනියා විසාගිනි කැලියෙකෙත් පොලිස්. මේකෙත් පොලිස්. මම තව කතාවක් දැක්ක ඒකෙත් පොලිස්. දැන් OIC පට්ටමක් ඇත්තටම ගහගන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඇයි පොලිසියම රඟපාන ෆිල්ම් දෙකක් එනවා. ඒ දෙකත් පොලිස්. මම දැක්ක IP ද CID කියලා මතක නෑ. කොහරි മന്ത്രി කෙනෙක්වත් දනගස්සනවා. මල්ලි හීනියක් මල්ලි හිතේ තියෙනවා. නිර්මාණකින් හරි කරගන්න පුළුවන් විදිහ කියන මගේ මාර සතුට වෙනවා. ඒ කියන්නේ රටේ දූෂිත මට පොලිස් නිලධාරියෙක් කියලා රටේ ඉන්න දූෂිත මැතිඅමතුරුන්ව දන ගහලා පයින් ගහන්න පුළුවන් නම්
ඇත්තර ම ඒ කරන මලක හැබැ ජීවිතය කරන්න දරන්න මයික මගේ රංගන ජීවිත හරි මංගේ කරනවා ඇැ ඒ බලලා මිනිසු මාරසක සතුරන හේතු මිනිසුන්ගේ හිතේ තියනද කොද ිල්ම් එක ගොඩක් හොඳයි ම හිතන්නේ කාලකින් ලස්සන ෆිල්ම් එකක් බැලුවක් කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ සිනමා වැඩලා කියලා මේ වගේ චිත්‍රපටයෙන් එක ගොඩාක් හොඳයි. ගෑල්ලම එක් වශයෙන් අඳින්න ඕනි මොන විදියකට? It's depend on all occasion. අපේ මිනිස්සු අර ටිකක් කොටට ඇඳම ටිකක් ඇඟ පේන්න ඇඳලා පස්සේ එක එක කතා කියනවා. ඇයි එහෙම කියනවා ආහිතන විදියට? ඒ ඉතින් දුපත් මානසිකත්වයේ ඉන්න පුද්ගලයා හැමදාම ඔයාට මම දැකලා තියෙන ඔයාට සෑහෙන බැලලා තිබ්බා. හරිද ඔය එක එක කාලෙට? අදාලනේ ඒගොල්ලන්ට අදා මේ 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 කමෙන්ට් වලට රිප්ලයි ගන්න යන්නෙත් නෑ කියන්න හදිස්සියේ ඔයාගේ මල්ලි වුණා නම් මෙයා හොඳයි කියලා හිතනවාද අනිවාර්යෙන් හොඳයි කියලා හිතන අනිවාර්යෙන් නෑ එහෙම නෙවෙයි මට ඇත්තට මල්ලි කෙනෙක් ඉන්නවා ඉතින් අමිල ගැන කිව්වොත් ඉතින් ඇත්තටම ශේෂ්ත්‍රේ ඉන්න හරිය හොඳ ගැන අමිලගේ මේ නමම සර්නේම් එක මෙහෙමයි හරි කරුණාවන්ත ඇත්ත ජීවිතේ අයියා වුණා නම් රොෂාන් රණමන අමිලගේ නෑ මම ඇත්තටම මුල් මමත් රොෂාන් අයියා රොෂාන් වගේම මේ මොඩලින් වලින් ෆීල්ඩ් එකේ කෙනෙක්. ඉතින් මට මතකයි මම ඒ දවස්වල ඉඳන්ම ආදර්ශයට ගත්ත චරිතයක්. මොකද මට මතකයි මම ෆැෂන් අයියා වගේ ඇත්තටම මම ෆැෂන් ඩිසයිනින් කරන කාලේ ඉඳන්ම මම දැකපු මෙයාගේ ඒ ඩිසිප්ලින් මෙයාගේ ක්වොලිටීස් වලට මම ගොඩක් රෙස්පෙක්ට් කරනවා ඒ දවස්වල ඉඳන්. ඉතින් මම ෆලෝ කරපු චරිතය. දැන් හසිනි සෑමුල් කියන්නේ ජීවිතේ ගොඩක් ෆන් ගත්ත අතල් ගත්ත කෙනෙක්. ඊට පස්සේ දැන් අම්මා කෙනෙක් වෙලා ඉන්නවා. අම්මා කෙනෙක් කියන දේ කොහොමද හිතට දැනෙන්නේ? That is also something very happy to say about. මම හිතන්නේ අම්මා කෙනෙක් කියලා කියන්නේ තමයි ලෝකේ තියෙන උතුම්ම දේ. Then I'm so happy about it like. ඔයාගේ අම්මා ඔයාට පොඩි කාලේ කොච්චර අර සැර කරත් මොකක් කරත් මේ ආදරයට කරන්න කියලා දැන් තේරෙනවද? අනිවාර්යෙන්ම. ඉතින් මමත් දැන් අම්මා කෙනෙක්. නමුත් මට like I don't take it like you know that is not something that you have to keep on the top of your head eka samanya deyak ithin amma kenek wenawa kiyanne atharama mata paudgalika samanyen deyak sahayaka harima beautiful hangimak man wagen ahanna me idiwa amma kenek ne api dakka me pahugiye kale amanushika vidiyata punji lamainta pahara dila thiyena guruwaru mokada kiyanne thiyenne මෙහෙමයි දරුවන්ට නඩුවම් කරන්න ඕනේ. ඒක මම කියනවා. මොකද අපි දෙමව්පියෝ විදිහට සමාජයට ගියන් පස්සේ පොලිසියෙන් උසාවියෙන් දඬුවම් දෙනට වඩා ගෙදරදී දෙමව්පියන් විදිහට අපි දරුවන්ට නඩුවම් කරන්න ඕනේ. නමුත් ඒක අමානුෂීය විදිහට නෙමෙයි. ඉතින් මේ කතා කරන්නේ ගුරුවරු ගැනනේ. ඉස්සර ඉතින් අපිට හිටපු ගුරුවරුත් සමාජයට සැර කරනවා, බනිනවා. ඉතින් ඒවත් එක්ක අපි කියන දේ අහගෙන හොඳට හැදුනා. නමුත් දරුවන්ට එහෙම අමානුෂික ගහන එක මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. හේතුව තමයි දරුවෝ හරි පොඩි. සමහරට මට ආරංචි වුණා එක ළමයෙක්ගේ ඒ ළමයාගේ තාත්තා දන්නේ නැතුව ඒ ළමයා නාවලා. ඒක ඔළුවට පාරවල් දෙන්න තිබෙනවා. නමුත් ඔයා හිතන්නේ පොඩි කාලේ දුක් විඳලා හදපු දරුවේ ඒ වගේ ප්‍රශ්නයක්ද ජීවිතේ නැති වුණොත් ඒක අපිට ලක්ෂ ගණන් වලින් අර මං කිව්වත් වගේ සල්ලි වලින් ඒක අපිට ගන්න බෑ. ඔයා චරිතයක් දෙනකොට ඔයා අහන්නේ ඔයා නැත්නම් ඒක බලන්නේ ඒකට කීයක් හම්බ වෙනවද කියලාද නැත්නම් කැරක්ට් එකද බලන්නේ සල්ලිද බලන්නේ? කැරක්ට් එක බලන්නේ. ඇයි මොනවාද සාමාන්‍යයෙන් චූලක්ෂිට කැරක්ට් එකක් දෙනවා නම් ඒක මොනවාද අනිවාර්යෙන් තියෙන්න ඕනේ? ඒ චරිතයට ඇත්තටම කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒක තමයි වේට් එක කියලා කියන්නේ. මං කියන්නේ ඒක මේන් රෝල් එකක්ද? ඒක නැත්තම් කොච්චර දුරට ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක තුල ඩිවලොප් කරනවාද කියලා. සුළු හෝ දෙයක් ඒ චරිතය වෙනුවෙන් කරන්න තියෙනවා නම් මම ඒ අභියෝගයක් වශයෙන් බාර ගන්නවා. ප්‍රාර්ථනා කරනවා අවදාහර ඉදිරි අනාගතයේ අපේ පොලිස් නිලධාරීන්ට නීතියට හැකි වේවා. ඔය දූෂණය කරන අපරාධ කරන දේශපාලනින්ද පයින් ගහලවන්න පුළුවන් වාතාවරණයක් ආපු දවසට. කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. ඉතින් දඟවැඩ ආන්න දෙයක් නැහැ. විශ්වාසයක් කමිට කොල්ලෝ දෙන්න කරන දඟවැඩ හිතා ගන්න පුළුවන්. දැන් අපි දැක්ක පහුගිය ටිකේ මේ ගුරුවරු අමානුෂික විදියට පුංචි ළමයින්ට ගහලා තියෙනවා. මොකද ඒ කියන්නේ තාත්තා කෙනෙක් විදියට. මෙහෙමයි. ඒක මල්ලි පැති කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගුරුවරු ගහලා තියෙනවා. හරිද? ඒ ගහන දේවල් අමානුෂිකද නැද්ද කියලා මගේ කනට ගහලා දෙනවා වුණ තරම්. හරිද? එතකොට අපිට දන ගස්සලා ගහලා තියෙනවා. ඩෙස්පුඩු වල පිටනියෙන්නේ දන ගස්සලා තියලා තියෙනවා. හැබැයි අපි කවදාවත් ඒව අමානුෂිකයි කියලා අපි හිතන්න කියන්නේ නැහැ. අපි ඒව අමානුෂිකයි කියලා දෙමව්පියන්ට කියලා උසාවි ගාන පොලිසිය ගාන රස්තිය හදනවා නම් අපි අද මෙතන නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ වරදක් නැහැ වගේ දෙයක් තියෙනවද? ගුරුවරුන්ගේ ඒ කියන්නේ
අමානුෂිකයි කියන්නේ ගස් බඳල ගහලා දැන් ඔය ඊයේ පෙරදාපු සිද්ධිය අර පොලිසියට බාර දීලා ඒව අනුමත කරන්න බෑ. නමුත් අර පහුගිය කාලේ ඉතින් ඔය ළමයිගුර ගහන එක, වේවැලෙන් ගහන එක, වේවැල කැටගන් අපිට මීටර කෝදු වලින් ගැහුවේ. ඔව්. අපිට මම බයෝ කරේ අපිට ටීචර් මීටර කෝදු වලින් ගැහුවේ ගහපින්න තමයි අපි අද මෙතන ඉන්නේ. එහෙම නොගැහුවා නම් අපිත් ඉතින් ඔය කොහේ හරි තැනක වල් වැදිලා ඉන්නවා. සාමාන්‍යයෙන් චරිතය තෝරගන්නකොට මොනවද බලන්නේ ඉස්සෙල්ලම? අතර මෙහෙමයි දැන් අර අපි වෙනස් මීඩියා චිත්‍රපට කීපයකට සහභාගී වෙච්චින්ද මම කැමති මොයිටි ඉස්සල කරපු නැති જાති වෙනස්ම චරිතයකට සහභාගි වෙන්න. ඒ වගේම ඉතින් අර තාරුණ්‍යේ ඉතින් තාරුණ්‍යේ ජවය වගේ දේවල් හැමදාම තියෙන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා මම කැමති මේ කාලේ ඒවා භාවිතා කරන්න පුළුවන් බයිස්කෝප් ටයිප් එකේ චිත්‍රපටයකට චරිතයකට රංගනය දාගන්න. ෆිල්ම් එක ගැන මොකද කියන්න තියෙන්නේ? ෆිල්ම් එක ඇත්තටම අපේ ශ්‍රී ලංකන් සිනමා එකට අලුත් අත්දැකීමක් කියලා මම හිතනවා. හරිම ලස්සනයි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වගේ වෙනස් අත්දැකීමක් ලබන්න මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න කියලා. ෆිල්ම් එක ගැන හරි සතුටුයි. ඔයාලට කි වෙනස පේන්නේ නැද්ද? මොකද්ද? ඒ කියන්නේ එකට ඕනමට වැඩි මෙයා වෙලා තියෙනවා. මොකක්? නෑ ඒක ඇත්තෙමයි. මගේ කෙනුලි හම්බෙන්නේ හිටියේ මේ අවස්ථාවේ ෆිල්ම් එකේ. ඉතින් ඒකත් හරි වටිනා අවස්ථාවක්. මොකද මට වැඩ ලැබෙන්නෙම ළමයි හම්බෙන්නේ මේ වෙලාවට. මම වගේම කෙනුලිත් එක්ක රඟපෑවදී ඒක විශේෂයි. හරි කරන්නේ එහෙම අදහසක් නෑ දැම්මනේ. ඒක ප්‍රාමකෙල්ල. මාද්දේ. ආමකෙල්ල. නෑ. මැරි කරා කියලා කවුරුත් කෙල්ලෙක් නොවෙන්නේ නැහැ. ඔකේ. ඒක ඒකත් අර අර අන්න දූපත් මානසිකත්වෙන් එළියට එන්න. ඔයා මම අපි සියලු දෙනා ඒක අනිවාර්යයෙන්ම. මම හිතන්නේ විවාහය කියන දේ තමන් තරුණද නැත්නම් තමන් විවාහකයි කියන තැන තමන් සිටිය යුතු අම්මෝ මම දැන් මේ විදිහට ඉන්න ඕනේ කියලා. ඒ හැමදේම තමන් හිත තුළ සහ තමන් හිතන පතන විදිහ තුළ. චූලක්ෂි කියන්නේ මොඩල් කෙනෙක්ද ඇක්ට්‍රස් කෙනෙක්ද? මම මොඩලින් කියන දේ තමයි ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්නේ. ඒක ප්ලැට්ෆෝම් එකක් වුණා. මම ඒක ඩ්‍රොප් කරලා නැහැ. නමුත් දැන් මම වර්තමානයේ වෘත්තිමය රංගන ශිල්පියෙක් විදිහට මගේ ශේෂ්ත්‍රය මම කරගෙන යනවා. මොඩලින් කරන හැමෝටම ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න පුළුවන්ද නැත්නම් රඟපාන්න පුළුවන්ද? රඟපාන්න පුළුවන්ද කියන එක තීරණය කළ යුත්තේ තමන් විසින් සහ ප්‍රේක්ෂකයා තමන් කොහොමද බාරගන්නේ, තමන් කොහොමද වැඩෙන්නේ කියන එක අනුව. චූ කියන්න බෑ. නමුත් රඟපාන්න හැමෝටම පුළුවන් වෙන්න පුළුවන්. නමුත් වැඩ ලැබෙන්නත් ඕනනේ. පොඩ්ඩක් තරහ යනවද? නෑ. ඒන් තියනවනේ. සුගංගයි වහන්සේ මේ තියෙන්නේ ඉන්ටර්විව් එකක් කියලා. අධ්‍යක්ෂක. හරි. දැන් අද මේ චිත්‍රපට සාමාන්‍ය ලංකාවේ කොමර්ෂියල් ෆිල්ම්ස් කොහොම හොරර් ෆිල්ම්ස් අතර හරි අදිටියුද දැන් ඔබ අධ්‍යක්ෂකවරයෙක් මොන වගේ හැඟීමක්ද අද හිතෙන්? හැඟීම කියනකට වැඩිය ඇත්තටම මේ ප්‍රේක්ෂක ආගාරය පුරෝණ එක තමයි වැදගත්. කාරණාව අපි මගමත් මම කියන කාරණාව මේ අපි අද සිතපත් යාන උදාමාරු කරන්න ඕනේ. ප්‍රේක්ෂක ආගාරය අඳුර ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ තරම් දීමන අඳුරගත් අවස්ථාවක් මම සාමාන්‍යයෙන් හොරර් ෆිල්ම්ස් අතර බලලා ප්‍රශ්නේ තාම ඉවර නෑ. වැඩි තාම ඉවර නෑ. ඔයා මේ පොඩ්ඩයි මට මේ ලොකු ප්‍රශ්නයක් තියෙන එක වැරදුනා නේද? නෑ නෑ මොකද? සිසුරු වීරසිංහ මොදේ තමයි සිටපටේ කරේ. මන් දන්න විදියට. ඔයා කියන්නේ මොකද්ද? මොකද කියන්නේ? මේ රංගන ශිල්පීන් ඉන්නවනේ මම දන්න විදිහට ඉස්සු වෙන සිංහ චිත්‍රපටයේ කරේ මම දන්නේ වෙනනා හරිද සහ මම එන චිත්‍රපටයට ප්‍රමාදයි එන්නකට පොඩි හරි පහක් විතර පරක් වුණා ඒක මට අයිස් එක දැක්කේ නෑ දැන් මේක උනත් අධ්‍යක්ෂකගේ නම නෑ බෝඩ් එකේ උනා මම දන්නේ ඔක්කොම කියුවත් ඇදී නමුත් ධාරක සාර්වසාධාරණ ඉස්සු කරා කියන විශ්වාසෙයි සරංග බුද්ධ බාධා කියන නැත්ද ඔබ මගේ හිතවතෙක් ඔබ අපි දෙන්න ආශිර්වාද කරනවා
ෆිල්ම් එක ගැන මොකද කියන්නේ? ෆිල්ම් එක හොඳයි. ඒ කියන්නේ අපේ ඇත්තටම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන වෙනස් විදිහේ තේමාවක්. අපේ අලුත් පරපුර විශේෂයෙන්ම මේ අලුත් අත්දැකීම් වලින් කරන්න කැමති. ඉතින් මේකත් හොඳ චිත්‍රපටයක්. විශේෂයෙන් මේ දවස්වල අපේ සිනමාවට හොඳ කාලයක් උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ රටේ මොනතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපේ ආදරණීය මිනිස්සු සිනමා ශාලාවකට ඇවිල්ලා හරි ඔළුවේ තියෙන පොඩි ස්ට්‍රෙස් එක පොඩ්ඩක් නැති කරගන්න උත්සාහ කරන එක හොඳයි. කොහෙන් හරි මේක පුපුරන්න කලින්. මම නම් එක දෙයක් කියනවා, මේ මිනිස්සුන්ට නම් මේ බලන කට්ටිය නැත්නම් මේ බලන අදාළ කෙනෙක් ඉන්නවා නම් ජීවිතේට පොලිස් තනතුරක් නම් දෙන්න හිතන්නවත් එපා. ආයි ඉතිහාසෙම ලියන වැඩ තමයි. අම්මගේ පොලිස් පොලිසියෙන් නෑ මට අවුරුදු 37ක් විතර. එනේ පොලිසිය හදිසි දුන්නොත් එහෙම දුන්නොත් ගන්නවා. එහෙනම් ඕන්නේ නෑ. දැන් මම කුරුණෑගල දැම සුද්ධ කරන්න පටන් ගන්නවා ඒකට. කුරුණෑගල ලේසි පාස් කරන්න නෙවෙයි. සුරංගයියව ඉස්සෙල්ලා හම්බුනෙත් නෑ. අල්ල ගන්න ඕනිම චරිතයක්ම මෙතන දැන් කෝල් එකක් අරගෙන ඉන්න කෝල් ඇවිල්ලා නැත්තම් කොහේ හරි ඉන්ටර්වියු එකක් දෙදී ඉන්නවා. ඉතින් ඉන්ටර්වියු එක ඉවරනකම් බලන් හිටියා. මිනිහ වහල්ල ගන්න බටලා මිනිහා ඉන්නවා. සුරංගයියේ සුරංගයියේ මේ අනේ මට ගන්නේ මට ගන්න. ඕ එන්නේ 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 තැන් වල නේද? වාදයක් ඇවිල්ලා. මාර වාදයක් තියෙන මෙයාම මේ ඉන්ටර්වියු ගන්න ගියා. මොකද වෙන්නේ? ඔයා හැම තිස්සෙම විසිනේ. අනේ නෑ මල්ලි එහෙම 20 ගන්න නෑ. චිත්‍රපටයක් දීුවා ඒකයි ප්‍රශ්නේ. අද මොකද මේ චිත්‍රපටිය ගැන හිතන්නේ? රොහිරේ. මම මේ චිත්‍රපටේ කැමති. සහ මේ 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 ප්‍රේක්ෂකාගාරේ මම අර ඉස්සලා මේ මේ වොයිස් එකේ කිව්වේ ප්‍රේක්ෂකාගාරේ අනුරගන කරපු වැඩක් කියන එක තමයි. ඉතින් අතට මේ ධාරටයි ඉසුරුටයි චිත්‍රපටන. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් නේ. දැන් සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එකක් බලන විදිහට නෙමෙයි ඔයගොල්ලෝ බලන්නේ. ඔයගොල්ලෝ බලන හැම දෙයක්ම මේකේ පසුතලය, කැමරා ඇන්ගල් හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ ඔළුවේ වැඩ කරනවා. කොහොමද මේක? මේකේ අධ්‍යක්ෂණය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? නෑ ඇත්තටම මේ මල්ලි දැන් මම ඉසුරුව දන්නේ කාලෙක ඉඳලා. ඉතින් මේ චිත්‍රපටයේ ඉසුරු විරසිංහ මුදලි ඔගම ඉතින් ඔහු තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. මා දන්නාතර නෑ පෙරදා නජිනි දික්කෝවිට නේද? දැන් මම මොකද්ද දැන් මට කියද? ඔම් නෑ මූදෙන් අර පරිප්පු මූද කොහෙද ගන්න යන්නේ? මම පෙන්නෙන්න කියන්නේ. මොකද්ද මම පෙන්නෙන්න කියන්නේ? මෙයා මේ මෙයාට වරදිනවා. බයි බයි. හැමදෙස්සෙම. කවුද? මේ මෙයා කියන්නේ. ඒ යාමි නෙමෙයි නෝ. මම දන්නේ මන්නේ මන් දන්නේ මම ඔකට සම්බන්ධයෙන් වාත්මේ තබ්බීරියලා ඉන්නේ. ඉසුරුද නජිනිද මම කියන්නේ. නෑ මේ චිත්‍රපටේ කරේ ඉසුරු වීරසේ. ඉසුරු වීරසේ. ඉසුරු වීරසේ මූද. නජිනි දික් කොවිඩ් කියන්නේ එතකොට. එහෙමනේ යන්නේ කතාව. මේක දාපු නම. ඉතින් නජිනි දික් මම දන්න ඇත්තට මගේ චිත්‍රපටයේ තියෙන ගේම් එකේ සහාය පස් තුන්වෙනි සහාය අධ්‍යක්ෂකවරිය. ඉතින් මං කියන්නේ තමන් වැඩක් කරලා නමක් දාගත්තා නම් හොඳයි. වැඩක් නොකර නමක් දාගනොත් මට තියෙන ප්‍රශ්නේ මේ මෙච්චර ලස්සන වැඩක් පල්ලිගුරුගේ ඉසුරු අපි උදාර කරලා ඇයි මේ වගේ මේ කියුටි මිස්ටේක් එකක් කරගත්තේ කියන එක. කැටුණා එකේ ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් ප්‍රශ්න මොකක් හරි හොරකමක් වගේ සීන් එකක් දාලා තියෙනවා. බම්බත් ගම කනවා මේක. වෙන නෑ චිත්‍රපටය ඇත්තටම චිත්‍රපටයේ නිර්මාණාත්මක අයිතිය මම හිතන්නේ ඉස්සරට යන්න ඕනේ. ඒ ගෞරවය ඔහුට යන්න ඕනේ. සහින්ද කරලා ගෝඨාභයගේ නම ගියා වගේ. අපර සිර ඔයම සීන් නැත්තම් ආමේ නේ මේ චිත්‍රපටයේ මේකප් ආටිස්ට්. මේ ඔමේ මගේ චිත්‍රපටයේ වැඩ කරා. හරිම ෆිල්ම් එක ඇත්තටම මට නම් බලන්න පුළුවන් විදිහට කරලා තිබුණා. ෆිල්ම් එකට සුබපතනවා, ඉසුරට සුබපතනවා, තාත්තා කෝල් කරනවා, තාත්තා පොඩ්ඩක් මේ සුබපතනවා. චිත්‍රපටය බලන්න පුළුවන් ප්‍රේක්ෂකාගාරයට ආරාධනා කරනවා. පුළුවන් තරම් ඉක්මනට එන්න. මොකද මම හිතන් දන්නේ දැන් මා චිත්‍රපටය ඇවිල්ලා තියෙන කෙටි කාලෙකට ප්‍රේක්ෂකාගාරයට ඉක්මනට ආරාධනා කරනවා. පුළුවන් තරම් ඉක්මනට එන්න. නැත්තම් චිත්‍රපටය බොහොම ඉක්මනට මේගොල්ලෝ සිනමා ශාලාවෙන් දින දීලා තමයි චිත්‍රපටය රිලීස් කරන්නේ. ඒක හරි අපරාධයක්. මම උදාහරණයක් දැන් කියනවා ඒක. ඇයි ඔබ මේ වැඩේ කරේ කියලා. මේ සුබපතනවා වැඩේ බලන්න පුළුවන් ලස්සන වැඩක්. ජීවිතේ සාමාන්‍යයෙන් මතක් වුණාම සංවේදී වෙන්නේ කාවද? උද්දලෙක් වශයෙන් මං අහන්නේ. සාමාන්‍යයෙන් ඔයාට මතක් වුණාම සංවේදී වෙන ඔයා. තාත්තා. තාත්තා. ඇයි තාත්තා මතක් වුණාම සංවේදී වෙන්නේ? මොකද එයාද මාත් එක්ක ජීවිතේ අතර නැති නිසා. මොකක්ද එයාට උනේ කියලා දැන් කියන්න පුළුවන්ද? මගේ තාත්තා නැති වෙන්නේ අසනීප තත්ත්වය නිසා, කැන්ටි වේදියා රෝගය නිසා. අම්මව දැනෙන්නේ කොහමද? අම්මා කියන්නේ අපි කාටවත් උපතේ ඉඳන් අපි දන්න සහ අපි මරණය දක්වා අපේ ජීවිතවලින් නායින් වෙන්නේ නැති තමන් අම්මට සමාන කරන්න වචනයක් මං හිතන්නේ බුදුන් වහන්සේ තමයි කියන්නේ. මෙහෙම කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දූවරු ආදරේ තාත්තලට, පුතාලා ආදරේ අම්මලට කියලා
ඒක හැබැයි මට හිතෙනවා දැන් ඒක හරි කියලා. මොකද චූලක්ෂි කිව්වා එයාගේ ජීවිතේ වැඩියෙන්ම සංවේදී වෙන්නේ මතක් වුණාම තාත්තා කියලා. ඒක හරිද මං කිව්වද? හරි. නමුත් මෙහෙමයි, අපි දෙන්නේ දෙගොල්ලන්ව يعني වෙනසක දකින්න බෑ. මේ අඩු වැඩි වශයෙන් අපිට තීරණය කරන්න බෑ. නමුත් මෙහෙමයි, මම හිතනවා නොලැබීමම වෙන්න ඇති මේ තියෙන يعني මට තියෙන තාත්තා පිළිබඳව තියෙන ඇරියස් එක. يعني මට එයත් එක්ක ජීවත් වෙන්න ලැබිච්ච කාලේ අඩු වීම. නැතුව අම්මට වැඩිය තාත්තා තෝරගන්නවා කියන දෙයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ෆිල්ම් එකේ වෙච්ච දේ සැබෑ ජීවිතේදී වුණොත් මොකද වෙන්නේ? සැබෑ ජීවිතේදී වෙන්නේ නැහැ. මොකද තෝරාගෙන ඉන්න ස්වාම පුරුෂයා ගැන කිව්වොත් එම් සම්පත්, එයාගේ නම සම්පත්. සම්පත්. ඉතින් ඔහු හරි හෙදමානි, හරි කරුණාවන්ත. හරි මොකද ස්වාම පුරුෂයෙක් ඉතින් වෙන්නේ.